ඉතින් කොහොමද යාළුවනේ මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ රින් ටෝන් එක ෆෝන් එකක නැත්නම් ටැබ් එකක රින් ටෝන් එක මාරු කරන්න කියලා. ඉතින් ගොඩක් අයට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. ඉතින් මම අද වීඩියෝ එකෙන් මේක ලේසි විදියට කරන්න කොහොමද කියලා කියලා දෙනවා. ඉතින් අපි එලාම් එකක් කියන්නේ මොකද්ද කියලා මුලින් පොඩ්ඩක් සාකච්ඡා කරමු. එලාම් එක ගොඩක් අය පාවිච්චි කරන්නේ උදේට නැගිටින්න. ඒක ගොඩක් ලේසි ක්‍රමයක් විදියට යොදා ගන්නවා. ඉතින් කාලයත් සමග දියුණුවත් සමග මිනිසාගේ දියුණුවත් එක්ක මේ රින් ටෝන් එක 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 මේ එලාම් එක 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 විදියට එනවා. ඉතින් මේ එලාම් එකක ෆෝන් එකට ආපු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එකට රින් ටෝන් එක වෙනස් කරන්න කොහොමද කියලා තමයි මම කියලා දෙන්න යන්නේ. ඉතින් මුලින් මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ අපි දාගත්තු රින් ටෝන් එක ගන්න කියලා. ඊළඟට මම සෙච් කියන රින් ටෝන් ගන්න එකෙන් ඔයාලට රින් ටෝන් එක ගන්න කොහොමද කියන එක කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලා හැමෝම වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉඳී කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිතන්න මේක ඔයාලා සාමාන්‍ය ෆෝන් එකක නැත්තම් ටැබ් එකක ස්ක්‍රීන් එක කියලා. ඉතින් ඔයාලා ගොඩක් ඒවයි එලාම් එකට යන තැන ක්ලොක් කියලා තියෙන්න පුළුවන්. නැත්තම් එලාම් කියලා තියෙන්න පුළුවන්. ඒක සෙටින්ග්ස් වල හැටියට වෙනස් වෙනවා. ඉතින් කොහොම හරි මෝ ඇප්ස් වල මේ විදියට තියෙන්න. ඉතින් එලාම් එකට ගියාට පස්සේ ඒක එබුවට පස්සේ මෙන්න මේ විදියට වැටෙනවා. එතකොට මෙතන මේ සින්දුව මෙතන වැටෙනවා. ඉතින් මේ සින්දුවේ වෙනස් කරන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතන කියන එක ඔබල. ඉතින් ඒක එබුවට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට වැටේ. ඉතින් මම මේ ඩවුන්ලෝඩ් කරපු රින්ටෝන් ගැලරි එක මේක කියන්නේ. ඉතින් දැන් බලමු කොහොමද මේක ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඒක යට ඇති ඇඩ් නිව් කියන එක. අන්න ඒක එබුවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා සාමාන්‍ය තියෙන එකට වැටෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තියෙන ගැලරි එකට වැටෙනවා. ඔයාලට මේකේ තියෙන සවුන්ඩ්ස් විතරයි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මොකද මේක රින්ටෝන් එකක් නිසා. හරි දැන් අපි කතා කරමු මේ ස්ටේජ් කියන රින් ටෝන් ඒ කියන්නේ රින් ටෝන් සයිට් එකෙන් කොහොමද ගන්න කියලා. ඉතින් මේ සයිට් එක ගැන කතා කරනකොට මේකේ ඇප් එකකුත් තියෙනවා. ඒත් මේ මොබයිල් ඇප් එක ගන්න එක එච්චර තේරුමක් නැහැ කියලා මටත් හිතෙනවා. මොකද මේක අපි ටික වෙලාවකට විතරයි මේක ඩවුන්ලෝඩ් කරන්නේ. ඒ කියන්නේ අපේ වීඩියෝ එක ගන්නකම් විතරයි. ඒ වුණාට මේකේ ගොඩක් ඒ සොන්ග්ස් තියෙනවා අපිට ගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරන්නේ නැතුව. ඉතින් අපි ඒකට ගිහිල්ලා දැන් බලමු කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරන්නේ කියලා. මම පාවිච්චි කරන ලැප් එක ඒ වුණාට මං ගාව ඔයාට මේ වගේ ටැබ් එකක් හෝ ෆෝන් එකකිනුත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකට ඕන ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලායි තියෙන්නේ. මෙන්න මේ විදියට ඔයාලට වැටේවි. ඉතින් මේක අපි සින්දුව ප්ලේ කරලා බලමු දැන් ඔයාලට අවශ්‍ය වෙන නිසා. ඉතින් මේ වගේ සින්දුව නැතුව ඔයාලට වෙන වෙන සින්දු දාගන්නත් පුළුවන් මේකට. මම ගොඩක් අය ප්‍රසිද්ධ සින්දුවක් දාලා දානවා. මේකේ ඕනම සින්දුවක ඒව වැට් තියෙනවා. ඉතින් මෙන්න
ඔයාලට තේරෙන්න ඇති දැන් මේකේ මේ විදිහට වැඩ කරන එක දැන් ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ ඔයාලට තියෙන ප්‍රශ්න ගැන දාන්න මම අනිවාර්යෙන් ඒකට පිළිතුරු දෙනවා